අයිබෝන් ලග්න පලාපල YouTube නාලිකාවාර නිරන්තරයෙන් අපි ඔබට ගෙනෙන්නේ ඔබගේ ජීවිතේ ඉතාමත්ම වටිනා වීඩියෝවන්. ඉතින් ඒ වටිනා වීඩියෝවන් අතරින් ඔබ ඉතාමත්ම ප්‍රිය කරන වීඩියෝවක් තමයි මාසයට අදාළ ලග්න පලාපල කතනය දැන ගැනීම. ඉතින් එහිදී මේ සුවිශේෂී මාසයක් උදා වෙලා තියෙන ඔක්තෝබර් විදිහට අපිට උදා වෙමින් පවතින මාසයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ මාසයට අදාළව අපිට බලපාන ආකාරය පිළිබඳව අපි හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත් ජ්‍යොතිෂ්‍යමය කටයුත්තක් වෙන නිසා අපි ඔබට මේ සුවිශේෂී ඔක්තෝබර් මාසයට අදාළ වීඩියෝ අද දිනේදී ලග්න පලාපල YouTube නාලිකාව ඔබගේ හද දින නාලිකාව අර ගෙන එන්නටයි මේ සූදානම් වෙන්නේ. අපි අද දිනේ ඔබට ගෙන එන්නේ 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයට අදාළ පලාපල කතනය. ඉතින් ඔබ විශේෂ උනන්දුවක් දක්වනවා මේ ඔක්තෝබර් මාසයේ පලාපල දැනගන්නට. ඉතින් ඒ උනන්දුවත් එක්කම තමයි ඔබට හැමදාමත් වගේ මේ YouTube නාලිකාව අර මේ පලාපල කතනය අපි ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් ඒ නිසා ඔබ නිරන්තරයෙන් රැඳිලා සිටලා ඔබ ඒ YouTube නාලිකාවට දක්වන ප්‍රතිචාරවලට අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි බලමු මේ තියෙන තත්ත්වයත් එක්ක අපේ ග්‍රහ මාරුවල ස්වභාවයත් එක්ක මේ ඔක්තෝබර් මාසයේ ඔබට කොයි ආකාරයට බලපෑමක් ඇති කරනවද කියන කාරණය. බුධ කන්‍යාවට ශ්‍රේෂ්ඨ බලයකින් 2021 ඔක්තෝබර් 2 වෙනිදා පෙරවරු 3:01 පතනේ වීමක් සිද්ධ වෙනවා. මේක සලකන්නේ වක්‍ර වීමක් සමග සිදුවන පතනයක් විදිහට. සිත නැකතේ දෙවන පාදයට තමයි බුද වැටෙන්නේ. ගමන අවස්ථාගත බුදගේ අධිපති විදිහට බැලුවොත්, ඒ කියන්නේ නැකත් අධිපති විදිහට බැලුවොත් කුජ තමයි අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. උප අධිපති විදිහට පෙන්වන්නේ බුද ග්‍රහය. ශුක්‍ර සිකුරු වෘශ්චිකයට සමබලයෙන් 2021 ඔක්තෝබර් මාසයේ 2 වෙනිදා පෙරවරු 9:49 පතනේ වීමක් සිද්ධ වෙනවා. ඒ පතනේ වීම සිද්ධ වෙන්නේ විසා නැකතේ 4 වන පාදයට. අවස්ථාව බැලුවොත් නේත්‍රාපාණි අවස්ථාව. මෙන්න මේ පතනයක් තමයි ශුක්‍රකෙ සිද්ධ වෙන්නේ. අධිපති විදියට බැලුවොත් නැකත් අධිපති ගුරු විදියට තමයි පෙන්නුම් කරන්නේ. උපාධිපති විදියට පෙන්නුම් කරන්නේ චන්ද්‍රයා. රවි තුලාවට නීච බලපතනයක් සිද්ධ වෙනවා 2021 ඔක්තෝබර් 17 වෙනිදා. ඒ සිද්ධ වෙන වෙලාව තමයි 13:12. සිත නැකතේ 3 වන පාදයට සබා අවස්ථාවට තමයි මේ පතනය සිද්ධ වෙන්නේ. රවිගේ අධිපති කවුද කියලා බැලුවොත් නැකත් අධිපති විදියට පෙන්නුම් කරන්නේ කුජ. උපාධිපති විදිහට පෙන්නුම් කරන්නේ බුද. ඊළඟට බැලුවොත් මේ කුජකේ වෙනසකුත් සිද්ධ වෙනවා. කුජ තුලාවට සමබලයෙන් පතනේ වීමක් 2021 වර්ෂයේ ඔක්තෝබර් 22 වෙනිදා පෙරවරු 2:04 සිද්ධ වෙනවා. සිත නැකතේ 3 වන පාදයට පතිත වෙන කුජ සිටින අවස්ථාව බැලුවොත් නේත්‍රාපාණී අවස්ථාව තමයි අපිට දැකගන්නට හැකියාව ලැබෙන්නේ. අධිපති කුජ විදියටයි පෙන්නුම් කරන්නේ. උප අධිපති පෙන්නුම් කරන්නේ බුධ. ශුක්‍ර ධනුවට සම බලයෙන් 2021 ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා 16:11 පතනේ වීමක් සිද්ධ වෙනවා. මුල නැකතේ පළවන පාදයට ශුක්‍ර ගමන අවස්ථාවට තමයි ඔන්න පතනේ වීම සිද්ධ වෙන්නේ. කේතු තමයි මේකේ උප අධිපති හා නැකත් අධිපති කියන දෙදෙනාම නියෝජනය කිරීම පවතින්නේ. ඊළඟට තවත් සුවිශේෂී දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි 2021 ඔක්තෝබර් 10 වෙනිදා කුජ සහ බුධ ග්‍රහ යුද්ධයක් තියෙනවා. ඔන්න ඒ ග්‍රහ යුද්ධෙන් බුධට තමයි ජය අත්වෙන්නේ. ඉතින් මේ බලපෑමත් එක්ක ඔබගේ ලග්නයට ඔබට කොයි විදිහටද බලපාන්නේ කියන කාරණේ අපි දැන් බලමු. කටක ලග්නය. කටක ලග්න හිමි ඔබට අපි බලමු මේ කාර්තික හේවත් ඔක්තෝබරයේදී කොයි විදිය ග්‍රහ බලපෑමක්ද පවතින්නේ කියන කාරණය. ඥා බුධ මුලදී කුලවිත භාවගත වෙනවා 2 වෙනිදාට, පසුව ගල භාවගත වෙනවා 3 වෙනිදාට. ශුක්‍ර සීත මුලදී හෘද භාවගත වෙනවා 4 වෙනිදාට, පස්සේ මන්ත්‍ර භාවගත වෙනවා 5 වෙනිදාට. අනතුරුව 6 වෙනි භාවයට වැටෙනවා රිපු භාවයට පත් වෙනවා.
භානු රවි මුලදී මෛතුන භාවගත වෙනවා තුන්වැන්නට, පසුව වාහන භාවගත වෙනවා හතරවැන්නට. ආර කුජ මුලදී සහජ ස්ථානගත වෙනවා තුන්වැන්නට, පසුව පාතාල භාවගත වෙනවා හතරවැන්නට. ඉතින් මේත් සමග අපි බලමු කටක ලග්නය මේ ඔබට කොයි විදිය බලපෑමක්ද පවතින්නේ කියන කාරණේ. ඉතින් මේ ගැන කියද්දි ඔබට කියන්නටම ඕනේ ඔබගේ ජන්ම පත්‍රයේ තියෙනවනේ මෙන්න මේකේ තියෙනවා ග්‍රහයන්ගේ බල කොච්චර තියෙනවද, දුබලතා කොච්චර තියෙනවද කියන කාරණේ. අන්න ඒ අනුව මේ කියන පලාපලයට බලපෑම් කරන්නට ඔබගේ ජන්මපත්‍රයට හැකියාව තියෙනවා. එහෙනම් ඔබගේ ජන්මපත්‍රය ඉදිරිපත් කිරීමයි කලවුත් වන්නේ මේ පලාපල කොයිතරම් දුරට ඔබට වෙනස් වෙනවා, සංශෝධනය වෙනවාද කියන කාරණේ දැන කියා ගන්නට. තැන්පත් අනේ වර්ධනය වන වාසනාවන්ත කහලයක් ඔන්න කටක ලග්න හිමියන්ට උදා වෙනවා. ක්‍රීඩා ජය, ලොතරැයි ජය, ඔබට ඒ තුලින් ජය අත්තන කාල සීමාවක් ඔන්න ඔක්තෝබර් මාසේ. මවගේ පාර්ශ්වයේ අයෙකුගේ වියෝවක් ඇතිවන කාල සීමාවක් බවටයි පෙන්නුම් කරන්නේ. ශාරීරික වශයෙන් තුහාල ඇතිවන කාල සීමාවක් බවට පත් වෙනවා. ඉතින් මේ නිසා ඔබ ඒ ගැන විශේෂ අවධානයක්, ඔබගේ නිරෝගී සම්පන්න භාවයේ මේ තුහාල ඇතිවීම ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට පුළුවන් නම් වඩාත්ම හොඳයි. ඒ සඳහා සුදුසුවත් පිළිවිදින් ගත කරන්නට පුළුවන් නම් වඩාත්ම හොඳයි කියන කාරණේ අපි ඔබට මතක් කර සිටිනවා. එහෙනම් කටක ලග්න හිමියන්ට බොහොම වාසනාවන්ත ඔක්තෝබර් මාසයක්, ජයග්‍රහණයේ සතුට ඉතිරෙන ඔක්තෝබර් මාසයක් ලැබෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ අපි ඔබෙන් සමුගෙන යනවා. සියලුම ලග්න හිමියන් තමන්ගේ ජන්ම පත්‍රය යනවා ඔබගේ උපන් දිනේ, උපන් වෙලා, උපන් ස්ථානේ ඔබට වට්ස්ඇප් කරන්නට මෙහි දුරකථන අංකයක් තියෙනවා. ඒ දුරකථන අංකයට වට්ස්ඇප් කිරීම මගින් ඔබට පුළුවන් ඔබටම අනුව මේ පලාපල විස්තර කොයි විදිහටද වෙනස් වෙන්නේ කියන කාරණා